ප්‍රශ්නහින්ද ජීවිතේ හීනත් අරින්ඩ එපා පුතා. ලබන සතියෙන්දං දිගටම පන්තියෙන්ද හිත හයියනම් ගමන පැහැදිලිනම් තියන අඩිය නවතින්නේ හීන දින ළමයි. මනුස්සකම මුදුනේ තියාගත්ත ගුරුවරු දරුවන්ගේ හිත්වල හැමදාම ඉස්සරහින්ම ඉන්නවා. තිස්ස ජනනායක අභිමන් තැනූ ගුරු උතුමන්. ඔබ ඔය උපන්දිනය සමරන විදිහ වැරදි. ඔබ උපන්දිනය කියලා සමරන්නේ මොකක්ද කියන්න? ගර්භාසයේ ඉඳලා මොනවා වෙච්චි දවසද? එළියට ආපු දවස. නමුත් ඔබ පටන් ගන්න කොතනින්ද? එදාද පටන් ගත්තේ ඔබේ ජීවිතේ? නව මිනිස් ජීවියෙක් ලෙස ඔබ ඉපදුනාට පස්සේ පටන් ගත්තේ එහෙමද? නෑ. ඕක පටන් ගන්න කොතනින්ද කියන්ද? සංසේචනයෙන්. හරි. එහෙනම් ඔබ ඉපදිච්චි දවස බලලා පිටිපස්ස ගණනය කරලා සංසේචනය වෙච්ච දවස හොයාගෙන එදා තමයි නව භවයක මොකක් වෙන්නේද? ආරම්භය වෙන්නේ. මේ භවයේ ආරම්භය වුණේ එතන. පැහැදිලිද? මේ භවයේ ආරම්භය තියෙන්නේ එතන. උපතින් භවයේ පටන් ගන්නවා කියලා කොහෙවත් නැහැ. සංසේචනයෙන් පටන් ගන්න. හරි. එතකොට එහෙනම් අන්න එදා දවස හොයාගෙන එදා තමයි මොකක් විදිහට ගන්න ඕනේද? ඔව්. මම කියන නව ජීවියාගේ මොකද්ද? ජීවිතයේ ආරම්භක දවස. ඕගොල්ලෝ මාස 9ක් විතර ආරම්භ කරලා ඊට පස්සේ පටන් ගන්නවා මොකද්ද? ආරම්භක දවසක්. මගුල. හරි. හරි වැරදි ඒවාරි. කලලාවරදිය අර්ථ දක්වන්න. අර්ථ දක්වන්න. සංසේචනයෙන් ආරම්භ වුණාන් පස්සේ එතන සිට සති 8ක් ගතවන තෙක් මවගේ ගර්භාෂය තුළ ඉන්න ජීවියා හඳුන්වන්නේ පාවිච්චි කරන නම මොකද්ද? කලලය කියලා. එරියන් කලලය කියලා. හැබැයි මේ කලලය කියන නම අහෝසි වෙනවා 8වෙනි මාසෙන් පස්සේ. එතන ඉඳන් උපදිනකන් ගර්භාෂය ඇතුළේ ඉන්න එක්කෙනාට මොකද්ද කියන නම? කලලේ නෙමෙයි. කවුද? බ්‍රූණයා. ෆේටල්. කලින් කිව්වේ එම්බ්‍රයෝ. සති 8න් පස්සේ ෆේටල්. හරි. ඉපදුනාට පස්සේ මොකද්ද කියන්නේ? අර අලුතින් බ්‍රූණයෙක් ඉපදිලා ඉන්නවා අපි යනවා බලන්න. භූතයෙක් කියලා නම් කියන්න ඉඩ තියෙනවා. බ්‍රූණයා කියන වචනේ නම් පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් මෙහෙමයි. කලල විය කියලා එකක් තිබුණා. ඊට පස්සේ බ්‍රූණ විය. ඒක ඉපදීමෙන් අවසන්. ඉපදිච්චි දවසේ ඉඳන් පටන් ගන්නවා ලදරු විය. ඉපදිච්චි දවසේ ඉඳන් පටන් ගන්නේ ලදරු විය. එතකොට ඔබ ඔබේ වයස ගණනය කරන්නේ නැත්නම් ඔබ ඔබේ උපත් ගණනය කරන්නේ මොනවද එකක් අතහැරලාද? කලල වියයි බ්‍රූණ වියයි දෙකම මොන කරලාද අතහැරලා? මොන තරම් අසාධාරණයිද? ඒවා ඔබේ නෙමෙයිද? ඒවා ඔබ නෙමෙයිද? يعني කලල විය හෝ බ්‍රූණ විය ගත කරේ ඔබ නෙමෙයිද? ඌ වෙන එකෙක්ද කවුරු හරි? ඒක ඒ දෙක ගන්න ඕනි අනිවාර්යෙන්. අද ගෙදර ගිහිල්ලා කැල්කියුලේට් කළා. ඊට පස්සේ දාන්න මගේ නව උපන්දිනය මෙන්න මෙදා. එදා තමයි ඇත්තටම උපත. ඔව්. එදා උපත. මේ භවයේ ආරම්භය. හැබැයි මම දැකලා තියෙන එකම එක තැනක විතරක් ඕක සලකා බලන අවස්ථාවක් තියෙනවා. ලයිසන් ගන්න ගියාම පිස්සුද? ඒ ඔක්කොම සලකන්නේ ඉපදිච්ච දවසේ ඉඳන්. හරි. පොඩි හාමුදුරුව කෙනෙක්, සාමනීර හාමුදුරුව කෙනෙක් උපසම්පදා කරන්න ගියාම. හරිද? ඔව්. උපසම්පදාව කරන්න වයසක් තියෙනවා. ඒ වයස මදි නම්. හරි. ඔව්. ලොකු හාමුදුරුවන්ගේ අවසරය මත ලොකු හාමුදුරුවන්ට පුළුවන් මොකක් කරන්නද? තව 9ක් ඒකට එකතු කරන්න පුළුවන්. මාස 9ක් එකතු කළා හරියනව නම් දිනේ. එතකොට يعني වයස හරියනව නම් يعني අපි තුන් කාට හරි හරිද මාස 6ක් තව තියෙන උපසම්පදාවට වයස උපතේ ඉඳන්. එතන මෙයාට ඊළඟ උපසම්පදාවෙත් තමයි උපසම්පදා වෙන්න වෙන්නේ.
එයාට හමුදුරුව කියනවන බල්ල නෑ යා පුළුවන් කියලයි. තව මාස හයක්නයට ඕනි. එතට තව මාස නමයක් මක ඉදල තියනද ඉදල තියන ගර්භාසි නමයක්ම තියන තට හයක් සම්පූර්ණ වෙලා පැදිලි දේ එහෙම ගන්නවා. ඒකැන එතෙන්ද මාර දර්ශනිකය එක ඇයි දර්ශනිකය ගැන් මේ භවය ආරම්භ වෙලා ඩැංවයස අපිතුකෝ දහට කියලා නිකම් පිසම සම්පූර්ණ නැතිවුණට අතන ඉදන් ගත්තොත් මොකද වෙන්න එක සම්පූර්ණ වෙනවා. භවය පටන්ගත් දවස කවුරුත් හොයන්න ඇනක න්න ඉපදිචි දවස විතරයි හොයන්න. ඉපදීමට පෙරාවදි දෙකත් තිබුණ කලලාවදිය බ්‍රෘණාවදිය ඉපදුනාට පස්සේ ලදරුවිය ලදරුවිය ඉවර වෙනවා අවුරුදු දෙකෙන්. ලදරුවිය අවුරුදු දෙකෙන් ඉවරයි. ඊට පස්සේ දෙකයි පහයි අතර එන්නේ පූර්ව ළමාවිය. සමාතැංගල බෝඩ් තියන පූර්ව ළමාවිය කනවයි කියල ඒගොල්ල කරන්න එක තම හරි ඌව නැතිකල් ලම දානවා. ඊට පස්සේ පූර්ව ළමාවියෙන් පස්සේ එනවා ළමාවදිය ළමාවිය. ඕගොල්ලො දැන් ඒකෙද නෑ ළමාවිය පහු කරලා තියනෙ දැ. එතකොට හොහෙද ඉන්නේ ළමාවිය අවුරුදු දොළහින් ඉවරයි පහ දොළහ. දහතුන පටන් ගන්න ටීන් කියලා. ඊට පසේ දිගටම ටීන් 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 ටීංගග යන්න හද ඒ ටීන් ටීන් ගාන වයස මොකද වෙන්න ටීන් ඒජ් එක සිංහලෙන් නව යොවුන් විය. හැබැයි ඒකත් දානමෙන් පස්සේ ඉවරයි. ඊට පස මොකක් වෙනවාද තරුණවිය ඊට පස්සේ මැදිවිය ඊට පස්සේ මහළුවිය ඊට පස්සේ කෙලවිය. අර්ධාමි කොලේ කෙලවිය කියල මේ ඊටසේ ආයත් එකක් පටන් ගන්නවානේ. ආයත් එකක් පටන් ගන්නවා ඕම යන හරි කාගාව හරි තියෙනද පොටෝ එකක් මෙම පෙන්න්නට මෙම බලහම යුක්තානුව ගාලේ මහිතන්න මේලක කාගාවත් ඇති කියල. මොකද සංසේචනය වෙච්චි දවස අම්මත අත්තවත් මොකද වෙන්නේ දන්න ඇන දන්න සංසේචනය වනා කියලා විශාල සද්ධයක් ඇහෙන අද ඩෝග ඒගෙන වැඩි. ඒ නිසා සංසේචනය වෙච්චි දවස දන්නේ නැත. සංසේචනය වනා කියලා දන්න. ඩෝගලන් පෙන්න්න පුළුවන් අර සමහර වෙන ම මොඩිසෝරි කාලේ කියලා පෙන්න්නනා මොඩිසෝරි කාල කියලා පෙන්න්නන්නඩුක මේ ම යුක්තානුව කාලකල් හරි මේ යුක්තානුවට එහායින් එහා ඉන්න ඇයි මේ මං ශුක්‍රාණුව කාල කියල පෙන්න්නට බෑන් ශුක්‍රාණුව කියන ඇතුළ මනෑ මේ මම ඩිම්බේ කාල කියන්නත් බැමද ඩිම්බ ඇතුළ මනෑ මේ දෙක එකතු වෙලා එක සයිලයක් හැදුන හම තමයි කියන්න පුළමකක්ද අන්න මම ඒගෙන් කිසිම කෙනෙකුට ඒ මම පටන්ගත් අවස්ථාව ගැන කිසිදු ආකාරයක මොකක් නැද කියන්න මතකයක් දැනීමක් මුකුත් නෑ. මේ ඔබේ ඇඟේ තියෙන මේ අවයව පද්ධති සයිල අනම් අනං ඔක්කෝම හැදුනේ කෝමද කොමද හැදුනේ ඔය අවයව පද්ධති අනම් අන ඔක්කොම කොමද හැදුනේ හැදුනේ මෙහෙම මෙතන හිතන් හරි මේ තියෙන්නේ යුක්තානුව මේ තියෙන්නේ අර වර්ණ දේ 46 න්‍යෂ්ටිය මේක හැදෙන්නේ ශුක්‍රාණුක න්‍යෂ්ටියයි ඩිම්බ න්‍යෂ්ටියයි පෑහිලා මේ තමයි ජීවිතේ මොකද්ද නව ජීවියෙකුගේ ආරම්භය. අනූනනය 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 අනූනනේ බෙදෙනවා 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 කෙලවරක් නැතු. සයිල මහා ගොඩක් හදලා ඒ හදපු සයිලවලින් තමයි ඔය ඔක්කොම අවයව ටික හැදුවේ හරිද. ඔබට ඔබ ගාව හිත කියල එකත් තියෙනවා කියලා දැනෙනවාද දැනෙන නැත්තම් ප්‍රශ්නයන්න හිත කියල එකත් තියෙනවා කියලා දැනෙනවාද දැනෙනවාද
දැනෙන මෙහෙම ඉති හිත කියලකත් තියෙනවා නම් එක ඒවා හිතෙනවා. එක ඒවා හිතෙනවා නම් මේ වෙලාවේ තමයිට බොහොම නරක දේවල් හිතෙන්න පුළුවන්. හැබැයි ඔබට හිතෙන දේ මට පේන්නේ නැහැනේ. සෝවන දෙයක් හිතන්න පුළුවන්. හරිද? මොනවා හරි හිතෙනවා නම් හොඳ ඒවා හරි නරක ඒවා හරි ඒවා හිතෙන්නේ කොහාටද? වකුගඩුවට. නෑ, හිතෙන්නේ මොකටද කියන්න? හිතට. දැන් මම ඔබෙන් අහනවා, හිත කොහෙද තියෙන්නේ? ඇඟේ? නහයද? ඇහේද? උණ්ඩුක පුච්චේද? බෝන් මැරෝ එක ඇතුලේද? හරි. බටහිර විද්‍යාඥෝ හිතන්නේ හැම විටම හිත තියෙන්නේ කොහේ කියලාද? මොළේ කියලා. හිත තියෙන්නේ මොළේ කියලා. ඒගොල්ලෝ දකින්නේ මොළේ ක්‍රියාකාරීත්වය තමයි මොකක් කියලාද? හිත කියලා ඒගොල්ලෝ දකින්නේ. එහෙනම් මේ කලල විකසනයේ මොළේ හැදෙනකන් ඌට මොකක් නැද්ද කියන්න? මොළේ හැදෙනකන් ඌට මොකක් නැද්ද? හිතක් නැහැ. එහෙනම් යුක්තාණු අවස්ථාවේ අර අර ඔය ඇඳ ඔය ඔය කියන දින කිසිම අවස්ථාවක එතකොට මොකක් නැද්ද? හිතක් නැහැ. පැහැදිලිද? මාර වැඩි ඇයි ඒ? මොළේ නැහැනේ. මොළේ නැහැ. එතකොට සමහර විට හිතනවා හිත තියෙන්නේ හෘදයේ කියලා. හිත තියෙන්නේ හෘදයේ කියලා ගත්තොත් ටිකක් හරි. ඇයිදන්න? ටිකක් හරි. මොළේ හැදෙන්න කලින් මොකක් හැදෙනවද? හෘදයේ හැදෙනවා. අඩුගානේ එතන ඉඳන්වත් හිත තියෙනවා කියලා හිතන්න පුළුවන් නේ? පැහැදිලිද ඒක? ඔව්. එතකොට අර විදිහට ගත්තොත් මේ සංසේචනයේ ඉඳන් අධිරෝපණය වෙනකම්ම හරිද? මේ මොළේ නැහෙනි, හිතකුත් නැහැ, පපුවකුත් නැහැ. හිත පපුවක් නැති එකේ. පැහැදිලිද ඒක? ඔව්. ඒ වුණාට බුදුදහමේ කියවෙනවා මේ සංසේචනය වෙලා හරිද? එක තැනක හම්බෙලා තිනවා මට සංසේචනය වෙලා පය 72ක් ඇතුළත විඥාණය එහි බැස ගනී කියලා. ඒ වාක්‍යෙ මෙහෙමයි තියෙන්නේ. විඥාණය බැස ගැනීම සිදුවේ. ඒ විඥාණය කියන්නේ මොකද්ද කියන්න? හිත. ඒකෙ ඉන්නේ අම්මගෙන්ද තාත්තගෙන්ද? විඥාණය ඉන්නේ අම්මගෙන්ද තාත්තගෙන්ද? කොයි ලෝකෙන් එන මගුලක්ද කියලා දන්නේ නැහැ. හැබැයි ඥාන ටික ඉන්නේ කාගෙන්ද? ඥාන ටික එන්නේ අම්මගෙනුයි තාත්තගෙනුයි. ඒතර මේ ශරීරයේ භෞතික ශරීරයේ හැම ශෛලයක් සියල්ල ඒවයේ සියලු දේවල් තීරණය කරන්නේ මොකෙන්ද කියන්නේ? අම්මගෙන් තාත්තගෙන් ආපු ඥාන වලින්. ඒ හැදෙන ශරීරය තුල තියෙන හිත තීරණය කරලා තියෙන්නේ අම්මවත් තාත්තවත් නෙමෙයි. ඊට පස්සේ අම්මා තාත්තා කියනවා අපි දෙන්නගෙන් එකෙක් වගේවත් නැති පොල් බූරුවෙක් නෙමු කියලා කියනවා. මට ඇහිලා දිනවා එහෙම කියලා දින කියනවා එහෙම පොල් බූරුවෙක් නෝ කියලා. හරි. ඔව්. ඉතින් එතකොට කියන්න තියෙන්නේ විඥාණය ඔය දෙන්නගෙන් කෙනෙක්ව නෙමෙයි. සමාට මැරිච්ච පොල් බූරුවෙක් වෙන්නත් පුළුවන්. ඌ ඇවිල්ලා මේක බැහැගත්තා නම් මොකද වෙන්නේ? කරන්න දෙයක් නැහැ. පොල් බූරුවෙක්ගෙන් විඤ්ඤාණය ලැබෙන හැටි දැන් එතකොට ඔබ කල්පනා කරන්න කාගේ විඤ්ඤාණයක්ද යකෝ මට ආවේ? කාගේද කියලා කවුද දන්නේ? මට හොඳටම කියන්න පුළුවන් අම්මගේවත් තාත්තගේවත් නන් නෙමෙයි. මේ එතකොට මේ විඤ්ඤාණය මගින් තමයි එතකොට මේ ජීවියාගේ මොකද්ද කියන්නේ? ගති ගුණ, ගති ස්වභාවය ඒවා ටික පාලනය වෙන්නේ. ඕක අපි මෙන්ඩල්ට කිව්වොත් මොකක් කියයිද? කුණු අරපෙන් බනිනවා පලයක් ඔයන්ඩ කියලා. හරිද? එයා කියනවා කායික ලක්ෂණත් රූපීය ලක්ෂණත් චරිත ලක්ෂණත් පාලනය වන්නේ ජානවලින් කියලා. එතකොට අපිට අනිත් පැත්තට ප්‍රශ්නයක් ඇති වෙනවා.
ජාන ලැබුණේ අම්මගෙන් සහ තාත්තගෙන් නම් දෙන්නගෙන් එකෙක් ගියවත් නැති මේ අලුගුත්තේරු ලක්ෂණ ටිකක් මේ වල් බූරු ලක්ෂණ ටිකක් ආවේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. ආන් එතකොට අපිට කියන්න පුළුවන් ජානවලින් භෞතික ශරීරයේ තීරණය කළාට හැසිරීම තීරණය කරන්න විඤ්ඤාණයෙන් ආව විඤ්ඤාණය මොකෙක්ගෙන්ද පොල් බූරුවෙක්ගෙන්. එහෙම වෙන්න පුළුවන්. මං දැකලා තියෙනවා එහෙම අම්මයි තාත්තයි හොඳට ඉන්නවා මේ මූට පොල් බූරුවෙක්ගේ විඤ්ඤාණය ඇවිල්ලා තියෙනවා. අර වැඩි. දැන් ඔබට පුළුවන්ද හිතලවත් හිතන්ද මම කියලා මම මේ හඳුන්වන මේ විඤ්ඤාණය කොයි ලෝකෙන් කාගෙන් කොහෙන් ආපු මගුලක්ද? ඔබ ලංකාවේ කොහේ හිටියත් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට නොවරදින මඟ. තිස්ස ජනනායක ගුරුතුමාගේ බයලොජි ඔන්ලයින් පන්තිවලට සහභාගී වන්න sipsru.com වෙබ් අඩවිය හරහා ලයිව් හෝ රෙකෝඩින් ලෙස සහභාගී විය හැක. නිබන්ධන නිවසටම ගෙන්වා ගන්න, ඔබට ඇතිවන ඕනෑම විෂය ගැටලුවක් සාකච්ඡා කරන්න, ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීම සහ ඒවා පරීක්ෂා කර නැවත ලබා ගන්න සියලු විමසීම් sipsru hotline 0774 0167 200.